Location, kenyataan mie obat dakina tena tienne dawan tani dang was tua kila tamai jana prawadi tienne jana prawadi kata kihi peyakti na eken pradahana kata waktu mai mie location neki mie obat dakina tena mie kahari regato tehe mereka bulat kole kenyataan bo kole hadi tieno kila tamai kianne ita amatara ba metana di yam kisi dia kada mie gati tiwa age deka kapita peyena tieno etor mie gati ti yam kisi dia kada nidahane lakuna kila tamai kianne habai ඒක එක කතාවක් විතරයි. හැබැයි මේ ජනප්‍රවාදයේ ඉන්න තව කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ මේ අබේ වැව ආසන්නයේ කියලා තමයි කියන්නේ. මේ වැවට අවශ්‍ය කරන යම්කිසි බෙහෙතක් ඇඹරීම සඳහා මේ තැන යොදාගෙන තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ගොඩක් කාලවට මේ වගේ තැන් ලංකාවේ ඕන තරම් තියනවාද වෙනකොට. ඉතින් ගොඩක් කාලවට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය ඇඹරීම සඳහා තමයි ගොඩක් කාලවට භාවිතා කරන්නේ. ඔබ දන්නවා විශේෂ වූ බෙහෙත් ඇඹරීම සඳහා භාවිත කරන ගල් වර්ග රාශියක් අද වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ විශේෂ ක්‍රමයක් මේ සඳහා භාවිත කරන්න ඇති කියලා අපි හිතනවා. ඒ නිසා තමයි මේ ගලේ තියෙන මැද ගැටිති ටික විතරක් ඉතුරු වෙන වටේට යම් කිසි කෝවක ගතියක් ගන්න. ඉතින් ඒ නිසා තමයි සමහරක් අය කියන්නේ මේකේ දැවැන්ත කෝවක් දැවැන්ත නිදන් වස්තුවක් තියෙන්න පුළුවන් කියලා. හැබැයි යක්ෂ රාවණ අපිට ඉතිහාසය පරිශීලනය කරන යනකොට ඉතිහාසයේ තියෙන දේවලුත් එක්ක අපි සමහරක් වෙලාවට වැඩිපුරම අපිට දැනන දෙයක් තමයි මෙතන ඔය කියන වැව් බැම්මට හෝ යම්කිසි විදිහේ වැවේ ඉදිකිරීමක් සඳහා අවශ්‍ය කරන ශාකමය ද්‍රව්‍ය යොදාගෙන හදන බෙහෙතක් ඇඹරීම සඳහා භාවිත කරන්න ඇති කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ වගේ විශාල විදිහටම වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ මේ වගේ තියෙන තැන් ගොඩක් අද වෙනකොට මේ විනාශ මුඛයට යමින් පවතිනවා. මොකද විවිධ පාර්ශ්ව මේ වගේ තැන් දැවැන්ත නිදන් වස්තු තියෙනවා කියලා හිතාගෙන විනාශ කරනවා. හැබැයි මේ වගේ තැන් ඔබගේ ප්‍රදේශයේ ඔබ දන්න තැනක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් අපි හිතනවා මේක ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි දෙයක් ඔබ කරයි කියලා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඉතින් අද දවසේදී අපි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට කියන්නේ මේ වගේ දැවැන්ත දේවල් අපිට අද සමහරක් විට පයට පෑගෙනවා ඇති. ඒ වුණාට අපි S2ට දකින්න නැතුව ඇති. ඉතින් මේ පොද භූමියේ ඇවදිනකොට ගොඩක් කල්පනාවෙන් ඇවදින්න. මොකද මේක දැවැන්ත භූමියක්. ඉතින් ඒ පණිවිඩයත් එක්ක මේ ප්‍රෞඪ ඉතිහාසය ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්න කියලා ඉල්ලීමත් එක්ක අද දවසේ ඉඳන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, thank you.